සංගීත භාණ්ඩ පරිණාමය වෙනකොට ගිටාර එක පරිණාමය වීම කියන එක ඇත්තටම ලෝක සංගීත සංස්කෘතියට ඇති වෙච්ච ඉතා ප්‍රබල බලපෑමක්. ඇත්තම ලූට් කියන පැරණි මධ්‍යකාලීන සංගීත භාණ්ඩෙන් තමයි මේක පරිණාම වුණයි කියලා මේ සංගීතය සම්බන්ධ මානව විද්‍යාඥයෝ කියන්නේ. මේ ගිටාර එක ඉතා ශීඝ්‍ර එහෙම නැත්නම් ඉතා ප්‍රබල බලපෑමක් කරනවා, විශේෂයෙන්ම 1960 ගණන් වල ඉඳලා ලෝකයේ ඇති වෙන ජනප්‍රිය සංගීත සංස්කෘතියන් වල. ඉතින් මුලින්ම ඇත්තම කියනවනේ, දැන් මේ ගිටාර එක ලෝකේ කොහේ තිබුණත් කොහේ වාදනය කළත් එකම මූලධර්මය, එකම ස්වර පද්ධතියට සුසර කරන්නේ, ටියුන් කරන්නේ. හැබැයි මේ ගිටාරුව වාදනය කරන පුද්ගලයා හැමෝම නෙවෙයි, ලෝකේ ගොඩක් ගිටාර වාදකගෙන. හැබැයි ඒගොල්ලන්ගෙන් කීප දෙනෙක්ට පුළුවන් මේ ගිටාරයේ තියෙන ආත්මය අල්ලගන්න. ලංකාවේ ගිටාරුවත් එක්ක බැඳිච්ච, ගිටාරුවේ හඬත් එක්ක බැඳිච්ච, ඒ රූපයත් එක්ක බැඳිච්ච සංගීතඥයෝ ඉන්නවා නම් ඒ අතරින් ඉහළම ඉන්න කෙනෙක් තමයි ක්ලැරන්ස් විජේවර්ධන. ලංකාර සමනල්ලව දියක් ඉගිලුනේ අපේක්ෂාවන් සොයා පිනිස් සුළඟේ දැවටමින් කාන්සියට ගී ගැයුවා. අපේ ගී ඇසුනේ අපට පමණයි. දේවතාවන් සිතන දේවල් දිව්‍ය ලෝකෙන් මෙපිට එන්නේ ඉදිරි රසින් හැම ඉනිදිනක්වත් දිලිසි දිලිසි අවදි වෙන්නේ. දෛවයයි ඉරණමයි ජීවිතය සමගින්, දෛවයයි ඉරණමයි ජීවිතය සමගින්. අංගන ලැබුමක් දු කණ්ඩායම් සංගීතයේ ලංකාවේ ආරම්භ කරන්නේ 1963 මෙහෙන් මීගමුවේ ලොස් කැබිරරෝස් නෙවිල් ෆර්නෑන්ඩෝ ලොස් කැබිරරෝස් වලින් තමයි ලංකාවේ සංගීත කණ්ඩායම ආරම්භ වෙන්නේ. ඊට පස්සේ නොයෙල් රණසිංහ ලා සිලනියස් මෙමෙ එකහ වෙනවා. ඊට පස්සේ මෙන්න මේ 63 ආරම්භ කරපු නොයෙල් ගෙත් නෙවිල් ගෙත් ආරම්භයට 66 තමයි රත්නපුරින් එක්ක වෙන මූන් ස්ටෝන්ස්ලා. ඒ මූන් ස්ටෝන්ස් කණ්ඩායමේ ඉන්නේ ක්ලැරන්ස් විජේවර්ධන. ශ්‍රී ලංකාවේ එළිය මිනිපුරය ලෝමති සාරා පැතිරෙන්නේ නමයි තුලඟු සොයාලා ඔබ එන්නේ මේ තමයි. ක්ලැරන්ස් විජේවර්ධන කියන්නේ මගේ සංගීත ජීවිතේ මට හම්බුණ ඉතාමත් හොඳ මිත්‍රයෙක්, ඒ වගේම දක්ෂ කලාකරුවෙක්. මට මතකයි 1967 වගේ කාලේ මම ඔහු ගැන අහලා තිබුණා. ඔහු මූන් ස්ටෝන්ස් කියලා ගායක කණ්ඩායමක රත්නපුරේ ආරම්භ කළ තිබුණා කැලිප්සෝ සංගීත කණ්ඩායමක්. 1968 වෙනකොට මට ඔහු ඇත්තට මුණ ගැහෙන්න සැලසුණා. ක්ලැරන්ස් විජේවර්ධන කියන සුවිශේෂ පුද්ගලයා ඇත්තෙන්ම මම ප්‍රථම වතාවට දැක්කේ 1968 රත්නපුරෙන් කොළඹට ඇවිල්ලා ඒ ශ්‍රී සංගප කොරයා මහත්මයා, ඒ මහත්මයාගේ මැදිහත් වීමෙන් තමයි මම හිතන්නේ මූන් ස්ටෝන්ස් කියන සංගීත කණ්ඩායම කොළඹට ආවේ.
ඒ කොළඹට ආවට පස්සේ සංගීත කණ්ඩායමක් හැටියට පුහුණු වුණේ ශ්‍රී සංගපකෝරේ මහත්තයාගේ ගෙදර අපේ ගෙදර ඒ මහත්මයාගේ ගෙදර ඉදිරි ඉස්සරහා ගෙදර ඉතින් අපි අර හැන්දාවට ස්කූල් ගිහිල්ලා ඇවිල්ලා පොඩි කොල් වැටිර පාරසල්ලම් කරනකොට මේගොල්ලන් බොක්ස් ගිටාර් අරන් ඇවිල්ලා පුහුණු වෙනවා ඒක බලන් ඉඳලා මටත් ඇත්තෙම සංගීතය ගැන කවදා හරි සංගීත කණ්ඩායමකට හරි සින්දුවක් කියන්න හරි ආසාවක් කියන ඒ ආසාව ලැබුණෙත් ඒ ක්ලරන්ස් සහ මූන්ස්ටෝන් සංගීත කණ්ඩායම පුහුණු වෙනවා දැකලා Dharmaratna Brothers, La Silenians, Los Caballeros, Moonstone. Oh, La Bambas ඊට පස්සේ එනවා. ඊට පස්සේ Moonstones එක ආපු මේ සංගීත රැල්ල 1966 සිට 1980 ගණන් දක්වා බොහොම අමාරුවෙන් ගොඩ නැගුණා. නමුත් විවිධ මත ගැටුම් ඇති වුණා. ලංකාවේ ශාස්ත්‍රීය සංගීතය කුමක්ද? දේශීය සංගීතය කුමක්ද? ඒ දේශීය සංගීතය හා ඉන්දීය සංගීතය අතර මේ කණ්ඩායම් කරුවන් කොහෙද තියන්නේ? ඒ නොයේ ගැටලු මත වුණා. ඒ ගැටලු හස්සේ ක්ලරන්ස් විජේවර්ධන කෙනෙක් පහළ නොවුණා නම් සමහර විට කණ්ඩායම් සංගීතයට එල්ල කරපු චෝදනාවලට කණ්ඩායම් සංගීතයේ ලක් වෙන්න තිර තිබුණා. ඒ කණ්ඩායම් සංගීතයේ එල්ල කරපු චෝදනාවන් වැරදි කියලා කියන ප්‍රධානම ස්මාරකේ බාට පත් වෙන ක්ලරන්ස්. මොකද ක්ලරන්ස් විජේවර්ධන ඒ කණ්ඩායම් සංගීතයට එල්ල කරපු කිසිදු චෝදනාවකට වළංගු නැහැ. ඔව් හොඳ පද රචකයෙක්. හොඳ කනු රචකයෙක්. හොඳ ගායකයෙක්. හොඳ වාදකයෙක්. හොඳ සංරචකයෙක් සංගීතයේ. ඒ නිසා ඒ සියලු කාරණා හේතු කොටගෙන කණ්ඩායම් සංගීතයේ ක්ලරන්ස් නිසා ගෞරවණීය පත් වුණා. ක්ලරන්ස්ගේ තියෙන අනිත් විශේෂත්වයක් තමයි ඔහුගේම ගීත රචනා කිරීම සහ භාෂාව සම්බන්ධව ඔහුට තිබිච්ච ඉතා සියුම් අවබෝධය. සැන්දෑ බලාවන් පවුනාවේ වැල්ලේ මාතනි වූ වේලේ ඇය ඉන්නීදු මගේ ඉන්නීදු සිතෙහි නම් සැකයක් ඇදේ. ඔහුගේ ගීත රචනාව හරහා තමයි ඔහු කවුද කියලා අපිට හැඟෙන්නේ. ක්ලරන්ස් විජේවර්ධනගේ පෙනුම ගත්තොත් ඔහු මේ අර මේ 70 ගණන් වල තිබිච්ච අර ලස්සන මල් මල් ෂර්ට් ඇඳපු දිලිසෙන කලිසම් ඇඳපු එහෙම තරුණයෙක් තමයි අපි දැක්කේ. නමුත් ඔහුගේ ඇතුලේ ඉන්න ගැමිය ඔහුගේ සංගීතයෙන්නුත් නෙමෙයි අපිට හවු වෙන්නේ. ඔහුගේ ගීත රචනාවලින් දැන් මට මතකයි අර එක ගීතයක තියෙනවා පලාපාට වියනක්සේ ගිරාරයන් ආකාශයේ කියලා. ඉතින් අර රත්නපුරේ ඉන්නකොට ඔහු ඔය ඒ පරිසරයේ දැකපු දේවල් ඔහු බොහොම ලස්සනට මේ ගීතයට ගෙනල්ලා තිනවා ඊටම සරල විදියට. මාතලේ ඉපදුන පොඩ් මාතලේ ඉඳලා 70ක් විතර එහා පැත්තේ මහා ගොඩේ පිටිසර පළාතක ඉඳන ගොල්ලෙක් මම. අද චමුණාංශලත් එක්ක මේ වේදිකාවෙ ඉන්නවා. ඒක මගේ සිහිනයක් සැබෑවේ මං සඳක් දැස ගියා අවර ගිරේ ඉරක් උදා කරලා මටත් ලොවක් තිබුණා මතකයි මම ඉමිසි කරලා දෙලුම් මල් පිපුණු දෙවැට දිගේ පාසල් ගිය කාලේ මල් වගේ සිනාසුණු කෙල්ලන් හා මතකයි මගේ බාලේ. ඔව් ක්ලරන්ස්ගේ ගීත රචනා කිටකෝ මේ අපි එදිනදා කතා කරන භාෂාව ඒ කියන්නේ මේ එදිනදා කතා කරන වචන එකිනෙකා හුවමාරු කරගන්න බොහොම ආදරණීය වචන තමයි ඔහු මේ ගීත බවට පත් කරගත්තේ. ඒ කියන්නේ ගීතමය භාෂාවක් බවට පරිවර්තනය කරගත්තේ ඉතා පහසුවෙන්. මොකද ඔහුගේ මේ ඔහුලට මාත්‍රා තුනක් නැත්තම් මාත්‍රා හතරක් තමයි මේ ඔහුගේ සරල සංගීතයේ විදිය. මොකද එකම විදියයි ගීත සමූහයම ගත්තම. නමුත් මේ පොඩි පොඩි මේ හිතට වදින වෙනස්කම් තමයි තියෙන්නේ. දෑත දෙපාසල මින් ඇය කරනා සුරතල් දැක ගන්න වාසනාව මට ගෙන දුන් දියනි සුරතල් දිල්
හානි. දැන් 1970 දී මෙහෙම ඉන්නකොට කුමරි ක්ලරන්සුත් ශානක විජිත් සමග ඔවුන් සාකච්ඡා කළා. ඔවුන් සංගීත කණ්ඩායම ආරම්භ කරන්න ඕනෑ කියලා ඔවුන් සිතුවා. ඒ අනුව ඔන් ඩික්සන් ගුණරත්නවත් එකතු කරගෙන කණ්ඩායමක් හැදුවා. ඉතින් මේ කාලේ තමයි මට ආරාධනාව ලැබුණේ ක්ලරන්ස්ගෙන් මේ කණ්ඩායමට එකතු වෙන්න කියලා. ඉතින් මේ කණ්ඩායමට ඇත්තට මුලින් නමක් තිබුණ නැති වුණාට මිස්ටර් වික්‍රමසූරිය ජෙනරල් වික්‍රමසූරිය මහතා තමයි දුන්නේ මේ ගෝල්ඩන් චයිම්ස් කියන නම. ඊට පස්සේ සුපර් ගෝල්ඩන් ගෝල්ඩන් චයිම්ස් සුපර් ගෝල්ඩන් චයිම්ස් අන්තිර මදාරා මදාරා 83 මම ඔව් එතනින් එහාට ඔහුම මේ කණ්ඩායම් සංගීතයෙන් ඉවත් වෙනවා. පුවත්පතකට ඔහු කියනවා ඔහුගෙන් අහනවා ඔබ කණ්ඩායම් සංගීතයට දොස් කියනවාද කියලා. අනේ ක්ලරන්ස් අයියා කවදාවත් එහෙම මූසල කතා කිව්වේ නැහැ. එයාට කොයිතරම් දොස් කිව්වත් එයා කිව්වේ නැහැ. ඉතින් ඒ හැටි එහෙම ලෝකේ වෙනස් වෙනවා. ඉතින් එහෙම කණ්ඩායම් සංගීතයේ මිනිසුන්ට ඕන වුණා. දැන් එපා වෙලා. දැන් ඒ නිසා කණ්ඩායම් සංගීතයේ ඇතුළත තිබිච්ච නොඑක් මත ගැටුම් නිසා මම ඊයින් ඉවත් වෙනවා. මම ඒක විවේචනය කරලා නෙමෙයි ඉවත් වෙන්නේ. මම දැන් මෙතෙන් සිට ස්වාධීන ගායකයෙක් විදිහට මේ සංගීත ශිල්පියෙක් විදිහට මම රටේ වැඩ කරනවා කියලා. සුදු මණිකේ මගේ මණිකේ අලුයම හිරවිලිය වගේ ඉනේ කැපුළු මල් අද පිපුණා මගේ හදවත වැදුණා තව මෙවන් දෙයක් නැතයි සිතෙන්නේ දශක ගණනාවක් පුරා ලංකාවේ කුදු මහත් ජනතාවගේ ප්‍රේක්ෂකයන්ගේ රසිකයන්ගේ ඉතාම ආදරයට පාත්‍ර වූ සංගීතඥයෙක්ගේ ආදරයට පාත්‍ර වීම ගැන ඔබේ අදහස මොකක්ද? මට ඒක ලොකු ආඩම්බරයක්. ඇත්තටම ගෞරවයක් ඒ වගේ කෙනෙක්ගේ ආදරය ලැබීම හිතනකොට. තරුණ වයසේදී ක්ලැන්ස්ට පියා ඒ වෛද්‍යවරයා මිය ගියා. ඊට පස්සේ අම්මා දෙවැනි විවාහයක් කරගත්තා. ඒ කරගත් එක්කෙනාට මාරුවක් ලැබුණා රැකියාවේ රත්නපුරේ මාකටින් ඩිපාර්ට්මන්ට් එකට. ඒ වෙලේ තමයි ඔහුට මේ කයක් ඒ පළාතෙන් හොස්වා ගැනීමට වුණ වෙච්ච වෙලාවේ මේ රත්නපුරේ බඩු ගෙදර කී ලැබුණේ. මේ ගේ මේ කුළු පතිංචයට ඇවිල්ලා ඉන්නකොට තමයි මේ ආදර සම්බන්ධතාවය ගොඩ නැගුණේ ක්ලරන්ස්ගෙත් චීලාගෙත්. මුළු නම ක්ලරන්ස් ආත සෝමසිංහ විජේවර්ධන වුණාට විජේ කියලා තමයි යාළුවෝ එහෙම ඔක්කොම කතා කරන්නේ. 68 69 ඒ වගේ කාලේ තමයි නම ප්‍රසිද්ධ වුණේ. 70 ඒ වගේ. ඊට ඉස්සර කවුරුත් දන්නේ නැහැ නම කිව්වටවත්. 1967 වගේ තමයි මට අඳුරගන්න ලැබුණේ. මොකද මේ මගේ තාත්තට අයිති ගෙදරක පදිංචියට ආවා. අපි ගේ ළඟම. එතකොට තමයි මං අඳුරගත්තේ. ඒ අඳුරගත්ත කාලෙම උනත් හුඟක් ආදරේ කරන කෙනෙක් කියලා මට තේරුණා. ඉතින් මේකට බොහොම අය විරුද්ධ වුණා. මේකේ ප්‍රධාන හතුර හැටියට හිටියේ මංගනෝනා. ඇයට තමයි ක්ලරන්ස් මංගු කලුනැන්දි කියන සිංදුවක් ඇදුවේ. මංගු කලුනැන්දි උකද මේ පැති ඇන්දෑයෝ මේ බලා ගෙදරි. එයාගේ විදිහමයි මංගුණෝන කියලා එයාගේ නම මංගුණැන්ද කියලා. එයාගේ හැටිම තමයි. එයා එළ ඔලු කොටුවක් තියෙනවා අරව මේවා කට සැරයි ඒව ඔක්කොම දාලා තමයි එක හදලා තියෙන්නේ. ඒක හදලා ඒක රේඩියෝ එකේ යනකොට මටවත් අහන්න දෙන්නේ නැහැ. රේඩියෝ එක ඕෆ් කරුණා එයා ඇවිල්ලා බැනලා.
තින්දු ලිව් එක්කෙනටත් බයිනවා කියන එක්කෙනටත් බයිනවා මටත් බැනලා රේඩියෝ එක ඕෆ් කරනවා මංගෝ කලුලෙන්දී කරන්ස්ට සින්දුවක් ලියන්න පුළුවන් ඒකට තනුවක් යොදන්න පුළුවන් ඒ ගීතේ ගායනා කරන්න පුළුවන් ඒක ඒ සංගීත අධ්‍යක්ෂකව හැටියට කටයුතු කරන්න පුළුවන් ඒකම ඔහුට වාදනයේත් ගිටාර එකත් වාදනය කරන්න පුළුවන් නමුත් ඉන්දියාවේ ගීතයක් ලියන්න ගීතයකට තනුවක් දාන්න සහ ඒ ගායනා කරන්න පුළුවන් කෙනෙකුට වාගේකර් කියන නම පටබැඳලා තියෙනවා නමුත් ක්ලරන්ස්ට තියෙන ඒ දක්ෂතාවය පැස්වදාරුම් දක්ෂතාවය තියෙන ගායකෙක් මට නම් තාම හම්බෙලා නැහැ ගොඩක්ම තින්දු හැදුවේ එහෙම අපි දෙන්නගේ දේවල් වලට අපි කතා කරන දේවල් වලට එහෙම තමයි නිකන් හදන්නේ ඔය මතකය ඇසුරින් කියන සින්දුවත් මගේ අම්මා නැති වෙනකොට මට අවුරුද්දක් විතර ඇති ඉතින් ඒක මගෙන් අහනවනේ විස්තර එහෙම අහලා තමයි මේ සින්දුව හදලා ඒව හදලා ලියලා තියලා කාට හරි ඕනි වුණු වෙලාවට දෙනවා ඒකට මෙලඩි එකක් දාලා එතන රචායාවක් වගේ එහෙම කියලා තියෙන දැන් මන් දන්නේ අම්මගේ හැටිවත් අම්මා කොහොමදවත් කියලා දන්නේ නැති නිසා තමයි එහෙම හදලා තියෙන්නේ මානවන්න ඇති මානනාවිත දුක ඉපදී මට ලේ කිරි දෙන්න ඇති මාහිස පිරීමද මාගත පිරීමද සිප ගන්න ඇති ඔබ යන විට මා කැටුව යන්න නම් අමතක වෙන්න ඇති අම්මායි කීමට කෙනෙකු නොමැත සොයමි නම්සේ 71 දී පළවෙනි තැටිය නිකුත් කිරීමට සූදානම් වුණා. ක්ලරන්ස්ගේ අතින් ලියවුණු ගීත තමයි මේ ගීත හතරම කිමදනාවේ මගේ පැල්පතේ පාට පාට රන්තරු සරලා මේ ගීත හතර තමයි මුල්ම තැටියේ තිබුණේ. ඉතින් ගොඩාක් මහන්සි වෙලා අද වගේ මේ මහන්සිලා ප්‍රැක්ටිස් කරලා අපි මේ තැටිය සූර්ය ලේබල් යටතේ නිකුත් කරා 1971 දී. සංගීත සම්දර්ශන වලට ගියාම මේ කිමදනාවේ ගීතය එක සැරේට මම හිතන්නේ 3-4 සැරයක් කියන සිද්ධ වෙනවා. මොකද මම හිතන්නේ ක්ලරන්ස් මේ ගීතය හදවතින්ම හදන්නේ නැති ශීලා වෙනුවෙන් හදපු ගීතය නිසා. සදයි තාරුකවයි ඉරයි නිල්වලවයි මෙලෝකෙන් මැකිලා ගියාවේ ජීවර්ධනගේ සංගීත භාවිතාව ලංකාවේ සංගීත සංස්කෘතියට බලපෑ හැටි කල්පනා කරනකොට කැපිලා පේන සාධක කීපයක් වෙනවා කාරණා කීපයක් වෙනවා පළමු වෙනි වැදගත්ම කාරණාව තමයි මම දකින විදිහට ලෝකේ කියන්නේ බටහිර කලාපවල ඇමරිකාව සහ යුරෝපය ප්‍රමුඛ බටහිර කලාපවල තිබිච්ච සංගීත සංස්කෘතිය සහ ලංකාවේ තිබිච්ච සංගීත සංස්කෘතිය සහ
ඉන්දියාවේ වල්පෑම් සහිතව ලංකාවේ තිබිච්ච සංගීත සංස්කෘතිය එක්තරා ආකාරයකට සමාන්තරව සමාන්තර තැනකට ගේන මොහොත තමයි ක්ලැරන්ස් විජේවර්ධන ලංකාවේ සංගීත සංස්කෘතියට මැදිහත් වෙන මොහොත. දැන් අපි හිතමු එල්විස් ප්‍රෙස්ලිලා ඊට පස්සේ බීටල්ස් විශේෂම ලෝකේ පුරාම තරුණයන්ගේ උමතුවක් බවට පත්වෙච්ච බීටල්ස් වගේ රැල්ලක් එක්ක තමයි ඇත්තටම ඒ සංස්කෘතික මොහොත තමයි සමාන්තරව ක්ලැරන්ස් නියෝජනය කරන්නේ ලංකාවේ. ඉතින් මේක තමයි මම දකින ප්‍රධානතම ඒ කියන්නේ වැදගත්කම. ඒක තමයි ලංකාවේ ජනප්‍රිය හෝ යම් ආකාරයක සංගීත සංස්කෘතිය ලෝකෙ තිබිච්ච සංගීත සංස්කෘතියත් එක්ක සමාන්තරව ගන්න තැන ඒක. 1967-68 වර්ෂයේ වගේ මට මතක හැටියට ඔය අවධියේ තමයි එංගලන්තයේ බීටල්ස් කියන ගායක කණ්ඩායම එතකොට ලංකාවේ ලොස් කැබලෙරෝස් කියන ගායක කණ්ඩායම හුඟක්ම ජනප්‍රිය තත්ත්වයකට ඇවිල්ලා තිබුණේ ඒ කාලේ. ඉතින් මටත් ලොකු ආසාවක් ඇති වුණා මේ සංගීතය අනුකරණය කරලා මේ මොකරි ඒ අනුව යන්නhari ඒ අනුව වාදනය කරන්නhari ගායනය කරන්න ඕන කියන ආසාව මගේ හිතේ ඇති වුණා. ඉතින් ආසාව පෙරදරි කරගෙන තමයි මේ ඉස්සෙල්ලා මම සංගීතයට යොමු වුණේ කියලා මට මතකයි මම කියන්න කැමති. වෛභවගත විදිහට ක්ලැරන්ස් විජේවර්ධන සහ ඔහුගේ සංගීත කණ්ඩායම ලංකාවේ මේ පෙරළිය කරනකොට ඒහා සමාන පෙරළියක් බ්‍රිතාන්‍යයේ වෙනවා බීටල්ස් සංගීත කණ්ඩායම හරහා. ඒ මේ දෙක සමාන්තරයි. ඇත්තටම බීටල්ස් කණ්ඩායම හිටපු චරිත පව මේ ක්ලැරන්ස්ගේ කණ්ඩායමේ ඉන්නවා කියලා මට නම් හිතෙන්නේ. ඒ කියන්නේ ඒ වගේම ආකර්ෂණීය චරිත. එතකොට බීටල්ස් කණ්ඩායමේ නායකයා තමයි ජෝන් ලෙනන්. ක්ලැරන්ස්ත් ඇත්තටම මේ පුංචි ශ්‍රී ලංකාවේ ජෝන් ලෙනන් ලෝකේ සංගීතයට කරපු බලපෑම ඔහු ශ්‍රී ලංකාව ඇතුලේ කරා. ඇත්තටම ක්ලැරන්ස් විජේවර්ධන මේ ජාත්‍යන්තර භාෂාවකින් හෝ වෙනත් රටක ඉඳන් මේ දේ කරා නම් ඔහුගේ බලපෑම මම හිතන්නේ ඒ හා සමානව පැතිරෙන්න තිබ්බා. ගේ සමහරක් ගීත ෂැඩෝස් ඒ වගේ ඒවා තිබ්බ ඒ සන්ටානා ඒ වගේ තිබ්බ ඒ කලර්ස් යා මේ මේකට ආදේශ කරනකොට මුල කාලේ මම හිතන්නේ ගොඩක් යාගේ ස්වතන්ත්‍ර නිර්මාණ ගොඩක් තිබ්බා. පස්සේ පසු කාලේ මම හිතන්නේ යා පොඩ්ඩක් ඔය අපි ගත්තොත් ඈතරන් නිමන් ඒ වගේ ගීතවල යාගේ අර බටහිර සංකල්ප යා ආදේශ කරලා තිබ්බා. ඒ විදිහට ලස්සනට කරලා තිබ්බා. පෑදුවේ මෙත් දැන් මට අවුරුදු 24කට එපිට මතකයක්. ක්ලැරන්ස් අයියා මට හම්බ වෙන්නේ 87 88 තමයි සුසීමා ටෙලිනාට්‍ය 87 වස්තරයේ අවසානයේ මේක තමයි රූපගත කරන්නේ 88 තමයි පෙන්වන්නේ. එතකොට මේ කාලේ තමයි මට ක්ලැරන්ස් අයියා හම්බ වෙන්නේ. අනේ මේ මතකයට ක්ලැරන්ස් අයියට ගෞරව කර මිනිසුන්ට මම හරි ගෞරවණීයයි. හරි මම දැල්ල නදීක මත් එක ඕනතරම් ක්ලැරන්ස් විජේවර්ධනගේ වීර කතා කියලා දෙනවා. මම ඒ ඔහුව වීරයෙක් කරගන්න හැම මිනිහෙක්ම මගේ වීරයෙක්. දේවතාවන් සිතන දේවල් දිව්‍ය ලෝකෙන් මෙපිට එන්න හිරු රැසින් හැම පිනිබිඳක් මත
දිලිසි දිලිසි අවදි වෙන්නේ බෑන් ඉතිහාසයේ වීරයා තමයි ක්ලරන්ස් කියන්නේ. ඒතර බෑන් කතාවක් හැදෙනකොට ඒකට ඉන්න එකම චරිත ක්ලරන්ස්. එනස ක්ලරන්ස් අයියා නොහිටියා නම් ඒ සුසීමා ටෙලිනාට්‍ය අද හරි මතකේ රැඳෙන ටෙලිනාට්‍යයක් නේ. ඒක තනිකර සංගීතයේ මත පදනම් වුණේ. මට මතකයි ජෝර්ජ් ජෝර්ජ් බේස් ප්ලේ කරනවා ජෝර්ජ් ජෝර්ජ් සිං කරනවා ජෝර්ජ් තමයි ක්ලරන්ස් සහ රොහන් වැලිවිට අතර සම්බන්ධය හැදුවේ. දැන් ක්ලරන්ස් කෙනෙක්ව රොහන් වැලිවිටට ඕන වුණාට එහෙම කෙනෙක්ව අපේ ලෝකේ අපිට දැන හැඳුනුම්කම් මට්ටමින් නැහැ. නමුත් ඔය ජෝර්ජ් බෑන්ඩ් කාරයනේ. ඒ බෑන්ඩ් කාරයට ක්ලරන්ස් හම්බෙලා තිබුණා. ඒ නිසා රොහන්ව එක්කගෙන ගියේ ක්ලරන්ස් අයියා ළඟට ජෝර්ජ්. ඒ නිසා දැසපියාගත් කල කිව්ව මම ජෝර්ජ් සත්‍යාකත් කලමට මැවෙන්නේ උබෙත්ව ඈත කඳු කරින් එන නලකිනින්නේ උබිහඳ සත්‍යාකත් කලමට මැවෙන්නේ උබෙරුව ඈත කඳු කරින් එන නලගෙනින්නේ උබිහඳ උමාරියේ අමතක නොවේ ලක්ෂණ රුවේ සිත සැනසුවේ අමතක නොවේ ලක්ෂණ රුවේ ජෝර්ජ් ලක්ෂණ රුවේ ජෝර්ජ් කොච්චර කිව්වත් ලක්ෂණ රුවේ කියලා කියාගන්න බැරුව ගියා. ජෝර්ජ් ලක්ෂණ රුවේ හරි කලනස් අයියා අමතක නොවේ ලක්ෂණ රුවේ අවසානේ කලනස් අයියා කමන්නේ ලක්ෂණ රුවේ හොඳයි. සින්දුවක් තමයි ක්ලරන්ස් අය හැදුවේ. අර මං අර ලොකු ඕගන් පාරක් එහෙම ගහන්නේ. අදහන්න බෑ ඒකී කතා සරසවි පාය ශබ්දාගාරේ තමයි මේක පටිගත කළේ. එනිසා ඔය ඩ්‍රම් බීට් එකත් එක්ක සෑහෙන්න හැප්පුණා ක්ලරන්ස් අයියා. එයාට ඕනම මේ ඩ්‍රම් බීට් එක මේක දිගටම පවතිනත් ඕනේ, තාල රූපේ වෙනස් නොවී තියෙන්නත් ඕනේ. හැබැයි ඒ අතර තව සංකීර්ණ තාල රූපකයක් ගිටාර් එකෙන් ඕගන් එකෙන් යනවා. ඕගන් එක ඩ්‍රම් එකක් වගේ ප්ලේ වෙන්නේ. රඟන රැඟුවන් ගයන ගීත බලද ගල්මන් නැත්කොන් කියන දරන දේ වර්ණ සරණ දේ සුදුද කළුද දේ හොඳද නරක දැයි කියලා. 70 දශකයේ හිටපු සංගීත අධ්‍යක්ෂකවරු කියන්නේ අපි දන්නවා මුත්තුසාමි, රොක්සාමි, පීල්ලේ සෝපාල, ඒ වගේම එඩ්වින් සමර දිවාකර. එතකොට මේ එක්කම වගේ කේමදාසයන්, අමරදේවයන්, සරත් දස්නායක, ෂිල්ටන් ප්‍රේමරත්න, ඔය වගේ තමයි මේ චිත්‍රපට සංගීත ක්ෂේත්‍රයේ බොහොම පතාකින් වශයෙන් වැජබුණි. උන් තමයි මේ කියන්නේ වැඩ කරන්නේ, මේ වැඩ පෙන්නපු අය. ඉතින් ඒ මැද්දට ශ්‍රී ප්‍රේමරත්න කියන සිනමාකරුවා ඇවිල්ලා තමයි රණ සුජේවර්ධන ඔහුගේ පළමු චිත්‍රපටයට භාවිත කරන්නේ සිකුරු ලියාසින්. ඇතරම කරන්ස් ඉතිහාසය හොයාගෙන යනකොට ඔහුගේ ඉතිහාසය හොයාගෙන යද්දී ඔහුගේ සංගීතය සිනමා සංගීතය ලංකාවේ සිනමා සංගීතයේ මැදිහත්වන මොහොතත් ඉතාම චමත්කාරජනකයි. දැන් සිකුරුලියා චිත්‍රපටයේ ඔහුගේ සංගීතමය මැදිහත්වීම ඇත්තම ලංකාවේ සිනමා සංගීත ඉතිහාසයේ ඉතා විචිත්‍ර මොහොතක්. මෙතන හීන ඔහුගේ ගොඩක් තිබුණා. මෙන්න මේ ශිල්පීන් අරගෙන මම කවදා හරි ගීත කරනවා, මට චිත්‍රපටයක් හම්බුනොත් කියලා ඔය හීන හැබෑ කරගත්තා.
විශේෂම ගීතයක් ඔහු හදපුගේ ඒ තනු නිර්මාණය මට මතකයි කේමදාසයන් කියනවා මේක මේ තාමත්ම මනහර සහ මේ සියලුම රාගාශ්‍රිත ඒ වගේම මේ හදන්න අමාරු තනුවක් තමයි මේ ජේ මිල්ටන් පෙරේරාට හදපු සිකුරුලියක් ඊට පස්සේ තමයි අපේක්ෂා සඳහා ඉන්නේ තවත් ඉති කමර්ෂල් ෆිල්ම් එකක් හැටියට මැදමාවගේ චිත්‍රපට නිසාමනේ එච්.ටී. ප්‍රේමරත්න හදන්නේ අපේක්ෂා චිත්‍රපටයේ ගීතාවලිය ඒකේ නම් සඳතන් වෙලා තමයි ඔහු විසින් රචනා කොට මේ ලබා දුන්නේ සොඳුරලෝට මල් වැහලා කියන ගීතය ගායනා කරන්න එච්.ආර්. ජෝතිපාලයන්ට ආරාධනා කරපු වෙලාවේ ජෝතිපාලයන්ට කියලා තියෙන්නේ රණසය මේ මට ඕනේ අර මල් පිපිදෙන එක වසන්ත සමයේ ටෝන් එක මේකෙන් ඒ ඒ හඬ වර්ණයයි අවශ්‍ය කියලා. එතකොට මේ මල් පිපිදෙන ගීය නැවත වතාවක් ජෝතිපාලයන් ගායනා කරලා පෙන්වලා තිබුණා. ඊට පස්සේ තමයි මේ කියලා දෙන ජෝතිපාලයන් තමයි යෝජනා කරලා දෙන්නේ සොයා දත්තනායක මේ ගීතයට ගන්න කියලා. එතකොට ලංකාවේ ගීත කෝකිලාව සමග යුග ගීත ගායනා ලෝකේ ජීවත් වන්න ලස්සන වුණාවේ අග්‍රේශ්වර සංගීතඥ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසගේ සංගීතය. ඉතින් තව කවරද යන තීරණ ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑ ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑ මංජු හැමෝගෙම අදහස් එකතු කරගෙන බොහොම සරලව ඒ අදහස නැවත වතාවක් ගීතවත් කිරීමට ඔහුගේ විශේෂ හැකියාවක් තිබුණා. ඒ තමයි මේ ඩැරස් කියන නමේ තිබෙන විශේෂත්වය. සනකෙලියේ සඳ එළියේ විමුතුලතාවයි සිලිසිලියේ සූමලියේ උමරිහිනාවයි 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 සනකෙලියේ සඳ එළියේ විමුතුලතාවයි දුවගෙන සින්දුවල් ලිව්වා. දූමා වගේද නෑ අම්මා වගේ කළුපාට දූ කාගෙනෝ කියලා. හැබැයි මම ඒකේ අන්තිමට මම කියනවා කළුපාට නෑ මගේ දූ සුදුයි කියලා. ඒකට ක්‍රැන්ස්ගේ දුව කුඩා කාලේ මාත් එක්ක කතා නොකර මත ඇරියා. මේ තරහ වෙලා. ඉතින් මම ක්ලරා හරි පස්සෙ නෑ නෑ මම දන්නද පොඩි උන්නේ. හැබැයි මේ ගීතය හරි ෂොක් මේ සින්දුව. දුව මා වගේ නේද නේ අම්මා වගේ ගඟකාර දූ කාගේ දූ සාමාන්‍ය රණසයගේ ඔහුට කිට්ටු රචනා කියන්නේ ඔහුට හරියන රචනා ඔහු හැරුණාම ලබා දීපු පුද්ගලයා මම හිතන්නේ ඕට ලබා දීපු පුද්ගලයා කරුණාරත්න අබේසේකර අනිත් එක නා ආචාර්ය ජයන්ත රණසිංහ ඔය කීප දෙනා මම විශ්වාස කරන පරිද්දට පළවෙනි වතාවට තමන්ගේ කියලා ගීතයක් නිර්මාණය කරන්න තෝරගන්න වෙනත් කෙනෙක්ගේ පද රචනාවක් ඒකට මටත් සම්බන්ධ වෙන්න යෙදීම ගැන මම පුංචි ආඩම්බරයක් තියෙනවා ඒ තමයි මේ ඔය දිලීප පොඩිපුතු කියන ගීතය
මං අහලා තියෙන හැටියට එය මගේ පියා විසින් මේ පත්තරයකට ලියලා යපු කවි පන්තියක්. ඒ කවි පන්තිය දැකලා කරන් සුජෝවර්ධන මහත්මයා කතා කරලා අහලා තිනා මට මේකෙන් සින්දුවක් හදා ගන්න පුළුවන්ද කියලා. ඉතින් තාත්තා බොහොම කැමැත්තෙන් ඒකට ඉඩ දීලා තිනා. මොකද මම හිතන්නේ ඒ කාලේ හිටපු තරුණ නවරැල්ලේ ගායකයා ඒකට අකමැති වෙන කිසිම හේතුවක් නැහැ. තාත්තට ඉතින් මේ ගීතය කවියක් ගීතයක් බවට පත් කරගන්න ලැබෙන එකත් ලොකු දෙයක්. එහෙම තමයි මේ ගීතේ නිර්මාණය වෙලා තියෙන්නේ. ලැරන්ස් රසිකයෙක් හැටියට මං හිතන්නේ මම තමයි ඉන්න වාසනාවන්තම රසිකයා ඒ අනුව බලනකොට. කණ්ඩායම් සංගීතයේ හිරවිලා ඉන්නකොට ක්ලැන සුජවර්ධන කියන මනුස්සයා පේන්නේ නැහැ. ඔව් කියන්නේ පසුබිමේ ඉඳගෙන මේ ගීත හදපු පුද්ගලයා පමණයි. නමුත් ඉතින් දෛවය කියන එක තමයි තීරණය කරන්නේ. ඔහුට දෙවියන් විසින් දීලා තියෙන නියමය ඔහුගේ ජීවිතයට. නෑ ඔබ ගායන ශිල්පී කෙනෙක් තනියි ජායතුයි කියන. ඉතින් ඊට පස්සේ තමයි ඌ අය තීරණය කරන්නේ ගායන ශිල්පී කෙනෙක් ඉදිරියට යනවා කියන එක. කියන්නේ තනි සංගීතවේදියෙක් හැටියට ඉදිරියට යනවා කියන එක තීරණය කරන පස්සේ තමයි ඌ සෑහෙන මේ කැපිපෙනෙන්නේ සහ මහ විශාල පෞරුෂයකට ඉන්කම් කියන්නේ කාගේත් ආදරයට පාත්‍ර වෙන්නේ. හින්දි වදන් නියුරු හඳින් කියන සිතාරා සින්දු නදි නියුර දිගේ එන්න ගීතයක් තිබුණා. හින්දි වදන් නියුරු හඳින් කියන සිතාරා සින්දු නදි නියුර දිගේ එන්න සිතාරා කියලා. අනිත් එක නිරංජලා කාටද ආදරය උලංගට ප්‍රියන්ත ප්‍රනාන්දුයි ඉන්ද්‍රාණි පෙරරයි ගායනා කරන ගීතේ. මේකෙන් ඉතාම මේ තීස දෙකම හොඳයි කියලා මට මම මේ මේක සඳහන් කරන මට මංගාව තියෙනවා ලිපියක් ට්‍රාන්ස් කරලා එවපු. ඒ ලිපියම ලැමිනේට් කරා. මංගාව ජ්‍යෝතිගේ ලිපියක් තියෙනවා. ජ්‍යෝති මට එවපු. ඒකත් මම ලැමිනේට් කරලා තියගෙන මේව අගනා වස්තු මට ට්‍රාන්ස් එලිම ග්‍රෑන්ඩ් සීල් තියෙනවා. මෙහෙම මුදල් මේ සින්දුවේට මුදල් පරක් වුණාගෙන තරහ වෙන්නේ මුදල් පරක් වීම එයාගේ ප්‍රමාදයක් නෙමෙයි. කොහොම හරි ඒ කියන්නේ මගේ උනන්දුවක් තිබුණේ නැහැ, දැඩි උනන්දුවක්. ඉතින් ඒක ට්‍රාන්ස්ලේට් මතු කරලා පෙන්නුවා මේ ගැන මට වැරදීමක් සමා වෙන්න. ඉතින් අන්තිමට ලියලා තිබුණා ගීත දෙකම සුරම්‍යයි, මේ අදහස් කොහොම හිතට එනවද මම දන්නේ නැහැ කියලා. අප හදවත් එහි නොමියන ලෙස මට එක්තරා අවස්ථාවකද ඌ හම්බෙන්නේ මමත් ලක්ෂපති ආරච්චි මහත්මයාත් ගිහිල්ලා විශේෂ වැඩකට කියලා කතා කරගෙන ඉන්නේ. මිල්ටන් මල්ලවාරච්චි වෙනුවෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වුණ ප්‍රසංගයක් මට මතකද 1995 දී පමණ. ඒකෙදී මේ විශේෂ ශිල්පියෙක් හැටියට ඔහු සහභාගී කරගත්ත උතරමක්. ඒ කියන්නේ මේ රෝගාතුරට හිටියේ මේ ක්ලච්චස් වලින් ඇවිල්ලා ගීතේ ගායනා කරපිට මට තාම මතකයි. තනි වී සිටින්නයි කියන ගීතේ තමයි ගායනා කරේ. තනි වී සිටින්නයි මා අදහස් කළේ, ඔබමයි සොයායි විදින් එය වෙනස් කළේ. පහදා කියුවත් නෑ සවන් යොමු කළේ, වේදනා පිරීලුවක් ඔබයි බී කළේ. ඔබ සිනාවිවි ගීත නිර්මාණය කරපු
පුද්ගලෙක් සතුටින් සන්තෝෂයෙන් තමයි ගීත නිර්මාණය කරේ. ඒ කියන්නේ ඔහුට හිතේ දිවීමක් වුණත් කනසය ඒකත් ඒ කියන්නේ ගීතයක් බවට පත් කරගන්න ඔහුගේ ඒ කියන්නේ පෞද්ගලික අත්දැකීම් වගේ පුදු අත්දැකීමක් තමයි ඔය මාවතේ ගීතය කියන ගීතය. මාවතේ අපි අයියා අපි ජීවිතේ අතරමං කළා. මාවතේ අපි ජීවිතේ දහවලේ සිහිනයක් කළා. මරදානේ පැරණි සිනමා හලේ නාමයෙන් අපව ඈත 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 ලොවකට කොන් කළා. මේ ගීතේ ලියලා තියෙන විදිය හිතාගන්න අමාරුයි. ඔහුද ලියලා තියෙන්නේ කියලා මට්ටම් හිතා ගන්න බලු. ඒ තරම් ඒ කියන්නේ පොඩි ආවේගශීලී හැඟුමකින් මේක ලියලා තියෙන්නේ. මේ මාවතේ ඒ කියන්නේ ජීවත් වෙන ගී ගායමින් ඉන්න මේ යාචක පිරිස් වෙනුවෙන් හදපු ගීතයක්. ඇත්තරම මේ දැසට කඳුළුන ගීතයක්. නරන්ස් විජේවර්ධන යනු ලාංකීය අනාගත සංගීතයට නැතුවම බැරි එහෙත් ඇත්තේම නැති නොවරදින අත්‍යවශ්‍ය සාධකයි. මම හිතෙනවා ඔහු වගේ දක්ෂ සංගීතඥයෙක් අපිට කවදාවත් මේ ලෝකෙට බිහි වෙයිද කියලා. ක්ලරන්ස් අතිශය හිතේශිවන්ත එක කුසවත් සහෝදරයෙක් පැණි අවංක මිත්‍රයෙක්. මම හිතන්නේ ක්ලරන්ස් කියන්නේ ලංකාවේ භාග්‍යයකට දිවියන් වහන්සේ මම බෞද්ධෙක් මන් දන්න මොනාගමින් කියලා මේ රට ලබා දුණු ඉතාම වටින පුද්ගලයෙක් හැටියට මම සැලකන්නේ. මං හිතන්නේ කවදාවත් කරන්ස් නැවත කරන්ස් කෙනෙක් ඉපදී කියලා. ක්ලරන්ස් අය කියන්නේ මියුසික් ලෙජන්ඩ් කෙනෙක්. අපි ලෙජන්ඩ් කියන්නේ ඒ කියන්නේ අමරණීය කවදාවත් මැරෙන්නේ නැහැ. ක්ලරන්ස් විජේවර්ධන අද නැහැ කියලා කියන්න බෑ. මං හිතන විදිහට ක්ලරන්ස් කියන්නේ බලවේගයක්. ක්ලරන්ස් විජේවර්ධන කියන්නේ සරල විරල ඒ වගේම මේ පපුවට වදින ලේවලට කාවදින ඉතා ඉක්මනින් කෙනෙකුව ආකර්ෂණයට පත් කරගන්න පුළුවන් චරිතයක්. ඒ තමයි විශේෂ. මම අර කලින් කිව්වාගේ කරපු හැම ගීතයක්ම ජනප්‍රිය වීමම තමයි ඒකේ බොහොම සුන්දර රහස. ඇත්තටම මම කැමති මං හැමදාම ප්‍රාර්ථනා කරන්නේ ක්ලරන්ස් මගේ දුවගේම වෙලා ඉපදෙන්න කියලා අපි ළඟම. ඒක තමයි මට ඉල්ලන්න තියෙන එකම ඉල්ලීම. මට පේනින්නේ කොහෙද ඉර සඳ පියවිලුකින් මිලින වූවද. මට පේනින්නේ කොහෙද ඉර සඳ පියවිලුකින් මිලින වූවද. තනි වෙලා අද තනි වෙලා කොහිද ඔබ කොහිද මා පැතුම් ලෝකේ තනි වෙලා. මට පෙනෙන්නේ කොහෙද ඉරසඳ පියවිලුකින් මිලින වූවද. තනි වෙලා අද තනි ඔබ කොහෙද මා පැතුම් ලෝකේ තනි වෙලා.
සාධකයක් කියලා දෙයක් ඇයි මිනිසුන් සිතකට පහළ වූයේ මතකයක් කියලා දෙයක් ඇයි මිනිසුන් සිතකට පහළ වූයේ කිවිල මොහොතක් යලිත් කුමටද අද ගවන්නට නැවත ආවේ කිවිල මොහොතක් යලිත් කුමටද